ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 ප්‍රදර්ශනයේ අද සිට ලබන 23 වෙනිදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. කර්මාන්ත අමාත්‍යංශය මේ සංවිධානය කරනවා. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මැති ඇමතිවරුන් විදේශ ස්ථානාපතිවරුන් ඇතුළු පිරිසක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වුණා. වත්මන් ජනාධිපතිතුමා රට කර්මාන්ත ඇමතිවරයා හැටියට රට කර්මාන්ත දියුණු කරන්නට ඇඟලුම් කර්මාන්ත පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කොට නිදහස් වෙළඳ ගිවිසුම් ඇතුළත් කරගෙන රටේ කර්මාන්ත ප්‍රවර්ධනය කරන්නට වෙළඳ කලාප ඇති කිරීමේ ප්‍රමුඛත්වයකින් කටයුතු කළ නායකයෙක්. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ අපනයනය බහුතරයකට සීමා වී තිබෙන්නේ ඇඟලුම් අපනයනය සහ වැවිලි කර්මාන්ත සම්බන්ධ නිෂ්පාදනවලින්. රජය හැටියට අප කළ යුත්තේ රටේ කර්මාන්ත කරුවන්ගේ ඉල්ලීම ප්‍රධාන කරුණු දෙකක්. එක තමයි ප්‍රතිපත්තිමය වශයෙන් කිසියම් දිශානතියක් නිවැරදිව පවත්වාගෙන යන්නට කියන කාරණය. දෙවනි කාරණය ඔවුන්ට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දෙන්නට කියන කාරණය සහ ඉඩම් ලබා දීම කියන කාරණය පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ රටේ ආර්ථිකය ඇත්ත වශයෙන්ම අපනයන ආර්ථිකයක් බවට පත්. අපනයන ආර්ථිකයක් පත් වෙනවා නම් ඒකේ ප්‍රධාන තැන තියෙන්නේ නිෂ්පාදන කර්මාන්තයට. නිෂ්පාදන කර්මාන්තයේ ඒ සඳහා ක්‍රියා කරන්නට තිබෙනවා. එහෙනම් අපේ ආර්ථිකය තරඟකාරී විය යුතුයි. ජාත්‍යන්තර තරඟකාරීත්වයක් අපිට තිබෙන්න ඕමනයි. ඩිජිටල් කරණයට යන නිසා ඩිජිටල් ආර්ථිකයක් බවට පත්වෙන්න තිබෙනවා. අපි නෙට් සීරෝ කරා යන නිසා හරිත ආර්ථිකයක් බවට පත්වෙන්න තිබෙනවා. රාමුව තුළ තමයි අපේ වැඩ කටයුතු කරන්න තිබෙන්නේ. අපි දැන් තියෙන්නේ පළමුවෙන්ම තියෙන ව්‍යාපාරවලට විශේෂයෙන්ම කර්මාන්තවලට ඒ මාර්ගය යන්න උදව් උපකාර කරන්න. ඉන්දියාවේ විශාල කර්මාන්ත දියුණුවක් එනයි අපිට තියෙන්නේ මේ ළඟ තියෙන එකට අපිටත් එතෙන්ට එකතු වෙන්න තියෙනවා. ඒ වගේම අපිට අනික් ලෝක වෙනත් රටවල් එක්කත් වැඩ කටයුතු චීන එක්ක කරන්න ඉන්දුනීසියාවක් කරන්න අග්නිජික ආසියාව එක්ක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පළමුවෙන්ම තියෙන්නේ ඔබේ කර්මාන්ත තරඟකාරී තත්වයකට ගේන්න.